ආයි බුවන් හැම දිනාටම මේ මාසේ 10 වෙනිදා හැම වසරකම රණවිරුවන්ගේ අභිමානය රැකෙන පරිදි රණවිරු සමරුවක් කිරීම මුළු මහත් ජාතියේම වගකීම සාමාන්‍යයෙන් 18 තමයි ජයග්‍රහණය කරේ නමුත් 19 තමයි අපි ඒ සමරුව දිගටම පවත්වාගෙන ආවේ ආණ්ඩුව මුල් වෙලා මේ සමරුව කළ යුතු නමුත් ආණ්ඩුව නිකන් බොහොම ලාචෝරු විදියට ගිය අවුරුද්දෙත් කළා දැන් මේ අවුරුද්දෙත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා අපට ආරංචි තියෙනවා ඉතින් මේ රණවිරුවන්ගේ අභිමානය රකින්න ඕනේ කියන කල්පනාව ඇතුව අපි සංවිධාන කීපයක් එකතු වෙලා 20 වෙනිදා මේ මාසේ 20 වෙනිදා නිදහස් චතුරස්ර පරිශ්‍රයේදී රණවිරු සමරුවක් පැවැත්වීමට කටයුතු යොදලා තිබෙනවා. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජාතික රණවිරු සංවිධාන සම්මේලනය ජාතික සංවිධාන සම්මේලනය කියන මේ සංවිධාන ඒකරාශි වෙලා තමයි මේ රණවිරු සමරුව පවත්වන්නේ. මේ සංවිධාන ගෝලීය ශ්‍රී ලාංකික සංවිධානය කියන්නේ අපි වෙනුවෙන් රට වෙනුවෙන් ලෝකේ පුරා සිටින දේශප්‍රේමී ජනතාව එකතු වෙලා ඇති කරගත්ත සංවිධානයක්. රණවිරු ජාතික සම්මේලනය කියන්නේ රණවිරු සංවිධාන රාශියක් එකතු කරලා ආරම්භ කරපු පවත්වගෙන යන සංවිධානයක්. ජාතික සංවිධාන සම්මේලනය කියන්නේ ජාතික සංවිධාන රාශියක් ඒක රාශි කරගෙන ආරම්භ කළ සංවිධානයක්. ඉතින් ඒ නිසා මේ සංවිධාන තුළ විශාල සංවිධාන ප්‍රමාණයක් නියෝජනය වෙනවා. අපේ අරමුණ මේ 20 වෙනිදා පැවැත්වෙන රණවිරු සමරුවේ තේමාව වන්නේ දිනා දුන් මවබිම රැකගනිමු රණවිරු අභිමානය සුරකිමු කියන ඒ තේමාවට තමයි මේ රණවිරු සමරුව පවත්වන්නේ. එහෙම රණවිරු සමරුවක් පවත්වන්නේ කාරණා කීපයක් පදනම් කරගෙන. පළවෙනි කාරණය තමයි මව්බිමේ අනාගත සුරක්ෂිතතාවය ඇති කිරීම. ඒ මව්බිමේ සුරක්ෂිතතාවය ඇතිකර රණවිරුවන්ගේ අභිමානය සුරැකීම. ඒ වගේම මෙරට රණවිරුවන් අගය කරන රණවිරුවන්ගේ මෙහෙවර හොඳින් දන්න පොදු මහ ජනතාවගේ ඉල්ලීම. එහෙම ඉල්ලීමක් අපෙන් අපට ආවා පොදු මහ ජනතාවඩි තුලින් භික්ෂුන් වහන්සේලාගෙන් රණවිරුවන්ගේ අභිමානීය ගෞරවය රැකෙන පරිදි ඒ උත්සවයක් සමරුවක් පවත්වන්න ඕන කියලා මෙන්න මේ ඉල්ලීම් මත තමයි මේ රණවිරු සමරු උත්සවය පැවැත්වීමට අපි කටයුතු දා තිබෙන්නේ. ඒ සඳහා අපි ආරාධනා කළා භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලා වැඩම කරනවා. ඒ වගේම 2009 මැයි 18 වෙනිදා මේ ත්‍රස්තවාදයේ පරාජය කීමේ මහා සට නායකත්වයේ දුන්න ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට අපි ආරාධනා කළා එතුමා පැමිණෙනවා. ඒ වගේම එතුමාට මහත් සහායක් වෙමින් රණවිරු සියලු දෙනා ඒක රාශි කරගෙන ඒ උතුම් කාර්ය මෙහෙවූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ටත් අපි ආරාධනා කළා එතුමාත් පැමිණෙනවා. ඒ අය පමුණුවා ගන්නේ ඒ අය තමයි මේකට මුල් වෙලා මේ විජයග්‍රහණය කිරීමට නායකත්වය දුන්නේ. ඒ නිසා අපේ යුතුකමක් තමයි එහෙම අය මේ අවස්ථාවට කැඳවා ගැනීම. මේ මාසේ 20 වෙනිදා 3ට අපි ආරාධනා කළා තියෙනවා රණවිරුවන්ටත් රණවිරු පවුල්වල ඇත්තන්ටත් ඒ වගේම පොදු මහ ජනතාවටත් නිදහස් චතුරස පරිශ්‍රයට පැමිණෙන්න කියලා. විවිධ ප්‍රදේශ වලින් රණවිරුවන් හා රණවිරු පවුල්වල අය 500ක් පමණ අපි අනිවාර්යයෙන්ම පමුණුවා ගැනීමට කටයුතු යොදලා තිබෙනවා. ඒ අය බස් වලින් අනුරාධපුරෙන් එවැගේම පොළොන්නරුවෙන් මාතලෙන් කුරුණෑගල මාතර කළුතර රත්නපුර මේ ආදී ප්‍රදේශ වලින් අපේ රණවිරුවන් හා රණවිරු පවුල්වල
ඥාතීන් එදාට පැමිණෙනවා. එදා විශේෂ කාර්යයක් හැටියට අපි සිද්ධ කරන්නේ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ දේශනා කීපයක් තියෙනවා. මහින්ද මහත්මයාගේ, ගෝඨාභය මහත්මයාගේ දේශන තිබෙනවා. ඊළඟට පිරිත් දේශනාවක් ජීවිත පූජා කළ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමේ ඒ අවස්ථාවක් අපි යොදාගෙන තිබෙනවා. ඒ වගේම රණවිරු අදිෂ්ඨානයක් ප්‍රකාශයක් අපි කියවනවා. එම අවස්ථාවේදී සියලු දෙනාම දැල්ලු පහන් අත තබාගෙන ඒ අදිෂ්ඨානය අදිෂ්ඨාන ප්‍රකාශය කියවීමට තමයි කටයුතු යොදලා තිබෙන්නේ. මේ සියලු වැඩපිළිවෙළවල තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ රණවිරුවන් දිනාදුන් අපේ මාතෘභූමිය ඉදිරියටත් අපි ආරක්ෂා කරනවා. බෙදුම්වාදීන්ට අවශ්‍ය විදියට වර්තමාන ආණ්ඩුව ගෙන යන බෙදුම්වාදී සතුටු කිරීමේ වැඩපිළිවෙළ අනුව රට බෙදීමට අපි ඉඩ දෙන්නේ නැහැ කියන ඒ අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් මේ අවස්ථාවේදී අපි ඒ ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආගමික ආධ්‍යාත්මික වැඩපිළිවෙළ තුළින් තමයි මේ අරමුණු කරා ළඟා වීමට අපි බලාපොරොත්තු වෙන්නේ. මෙතන පෙළපාලි නැහැ, විරෝධතා නැහැ, ඒ වගේ කිසිවක් නැහැ. අපි මුල් තැන දෙන්නේ ආධ්‍යාත්මික වැඩපිළිවෙළට. බෞද්ධ ආධ්‍යාත්මික වැඩපිළිවෙළ එහෙම ශක්තිමත් කරගෙන ඒ ආධ්‍යාත්මික ශක්තියේ බලයෙන් අපේ මව්බිම රැකේවා. ඒ වගේම ඉදිරියටත් අනාගතයටත් මව්බිම රකින රණවිරුවන් බිහිවේවා. මව්බිම රකගත් රණවිරුවන්ගේ අභිමානය අපි ආරක්ෂා කරනවා කියන මේ අරමුණු ප්‍රාර්ථනා ඇතිව මේ අදිෂ්ඨාන පැවැත්වීමට, රණවිරු සමරු අදිෂ්ඨානය පැවැත්වීමට කටයුතු දා තිබෙනවා.